මේ වෙනකොට රාජ්‍ය සේවයේ කාරු කිව්වත් බඳවා ගැනීම නතර කළා කියලා කිව්වත් අත්‍යවශ්‍ය කාරණා උඩ තමයි මේ බඳවා ගැනීම කරන්නේ. ඒ වගේම අපි රැකියා ලක්ෂයේ අය 32000 ලබන මාසෙ 31 වෙනිදා වෙනකොට ස්ථිර කළා අවසන් කරන්න කටයුතු කරනවා. අපේ අමාත්‍යාංශයේ යටතේ 11355 දෙනෙක් ඉන්නවා පළාත් පාලන ආයතනවල. අපි බලාපොරොත්තු වෙනවා ඒ අයත් ස්ථිර කරන්න. සා රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න මේ රජයේ හැම විටම කරන්න පුළුවන් සෑම කටයුත්තම ඉස්සිද්ධ කරනවා. අගමැතිතුමාගේ බලාපොරොත්තුව ජනතාවට හොඳ සේවයක් ලබලා දෙන්න. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවත් ඒකයි. එසම මේ භාෂා පරිවර්තනය සඳහා ඔබ පත්වීම් ගන්නේ අවුරුදු 7කට විතර පස්සේ. 2016න් පස්සේ ලබලා දීලා නැහැ. අපට තවත් පත්වීම් දෙන්න පුරප්පාඩු තියෙනවා. හැබැයි සුදුසුකම් සපුරපුවේ නැහැ. ඉතින් භාෂා පරිවර්තක අය අපට ගොඩක් අවශ්‍යතාවයක් තියෙනවා. අපේ රටේ සෑම භාෂාවක්ම කතා කරන අය ජීවත් වෙනවා. අද දේශපාලඥයන්ට වගේම රාජ්‍ය සේවයට විශාල දොසක් කියනවා. ඒ යම් යම් පුජ්‍යලයන් කරන අකටයුතුකම් නිසා. ඉතින් රාජ්‍ය සේවකයෝ 14 ලක්ෂයක් ඉන්න නිසා ඒක ප්‍රශ්නේ ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් තමන්ගේ ගෞරවය රැකගෙන තමන්ගේ කටයුතු හරියාකාරව ඉෂ්ට කරනවා නම් ඒ කිසි දෙයක් අහන්න නැතුව රටට වැඩක් කරා කියලා විශ්වාසම යන්න පුළුවන්. රාජ්‍ය සේවයේ හැම කාර්යාලයකම භාෂා පරිවර්තනය කිරීමේ හැකියාව ඇති අය සිටිය යුතුයි. ඒ අලුවත් වෙනවා නම් ඒ සම්පූර්ණ කිරීමට අපි බැඳී සිටිනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හැටියට. ඒ වගේම රාජ්‍ය සේවයට විභාගවලින් ඇතුල් කරන විවිධ පාලන ශ්‍රේණිවල අයගේ පත්වීම් ප්‍රමාද වීමක් ගැන විවිධ අවස්ථාවල ඇවිත් සාකච්ඡා කළා. ඒ අනුව අපි එය සාර්ථක කරන්න අමාත්‍යංශය හැටියට ලබා දී හැකි සහයෝගය ලබා දීලා එම පත්වීම් ලබන පිරිසත් අද දින එකතු වෙනවා. ඉතින් ලකුණු වෙනස් කරන්න අමතුමාට බෑ. ලකුණු වෙනස් කරන රාජ්‍ය අමතුමාටත් බෑ. ඒක විතරක් මම නියතමානීව ප්‍රකාශ කරන්න පටන් ගන්නෙ කඩේම කොතනද එතන සිට පහළට ගමන් කිරීම තමයි ඉතුරු වෙන අය ඇතුළත් කිරීමේ උත්සාහයේදී ප්‍රතිපත්තිමේ වශයෙන් මේ නිලධාරි මහත්තුරු විශාල වගකීමකින් කටයුතු කරලා තිබෙන්නේ. ඒක තමයි අද ප්‍රශ්නේ. රාජ්‍ය මන්ත්‍රමත් මමන් මහජන් නියුක්ත හැටියට උදේ ඉඳන් රෑ වෙනකම් මේවට මුහුණ දෙනවා. මොකද යන යන තැන පාසලේ ලකුණු වෙනස් කරන්න කියලා ඇවිල්ලා කියනවා. ඇතුල් වීමේ ලකුණු වෙනස් කරන හොඳ වෙලාට තාම මේ ලෙඩ රෝගය විභාග ලකුණු සඳහා ගමන් කළා නැහැ. ඒ ගමන් නොකරාවි කියලා මම ප්‍රාර්ථනය කරනවා. ඉතින් මේ নানা ප්‍රකාර ලකුණු දීමේ ක්‍රම කලින් කලට ඇතිකොට ඒ පිළිබඳ ඇති වී තිබෙන අවිනිශ්චිත භාවය නිසා ඔබ වගේම අපි වගේම අප රටවැසිය කොයි පළාත හිටියත් දරුවෙක්ට පාසලට ඇතුළු කරන හොඳ අධ්‍යාපනයක් ලබා දීම අපේ ප්‍රාර්ථනයයි. මෙතන ලොකු ගැටලු තියෙනවා.